සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිතුමා වන්නේ නම් අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාමද වෙනත් කෙනෙක්? ඉතාමත් දක්ෂ ලෙස වියදම් කොම අඩු කරලා ඔබතුමා බලන්න මගේ ගියා මාත්‍යංශයේත් මම රාජ්‍ය මාත්‍යවරයා වශයෙන් 140යි මම වියදම් කරලා තිබෙන්නේ මගේ මට වැය ශීර්ෂයෙන් ඉදිරිපත් කළා. මම ඔබතුමා බලන්න මම නිකන්වත් මේ කෑමක්වත් අමාත්‍යංශ ගාන ඕඩර් කරන්නේ නැහැ එළියට එනකොටවත්. ඔක්කොම මගේ වියදමෙන් සියලු දේවල් කරන්නේ මගේ සියලුම පඩිය පරිත්‍යාග කරන්නේ අපේ කාන්තාදිරිය වැඩසටහනට. ලක්ෂ මට පහකට වැඩිය පඩි වලට යනවා ඒක. ඉතින් අපි එහෙම කැපකිරීමක් කරන්න පුළුවන් අපි අපිට මේ දේශපාලන හැකියාව තියෙනවා. ආර්ථික හැකියාව තියෙනවා. ඒකට මට ආර්ථික හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඒ හැකියාව තියෙනවා. ඉතින් අපිට වැඩ කරන්න පුළුවන් අපිට කරන්න මම එකයි කිව්වේ අර කුණු එකතු කරගෙන හරි අපිට බාර දෙන්න කියලා. ඉතින් මට මේ අමාත්‍යංශයේ ශිල්ප සේනා වගේ වැඩසටහනක ඔබතුමා පිසිරුම ලිපි ගොනු දෙන්නම් ඒව ගිනුම් දෙන්න. ඔච්චර අපි අර පිරිමැස්මේ මේ කටයුත්ත කරාද කියන එක ඔබතුමාට පැහැදිලි වෙයි. ඒ සම්බන්ධයෙන් ඔබතුමා අධ්‍යයනයක් කරු. කරන්න බැරි වැඩක් අපේ අමාත්‍යංශයට. මොකද අපි එහෙම යාන්ත්‍රණයක් නැහැ. හැබැයි අපිට දුන්නොත් වැඩක් අපි අනිවාර්යෙන්ම බෙල්ල කඩාගෙන මම තනියම ගිහිල්ලා අපි ඔය හෙලිකොප්ටර් වල යන්නේ නැහැ. අපි වෙන තැන් මෙහෙ යන්නේ නැහැ. මම ගිහිල්ලා වාහනෙන් ගිහිල්ලා රෑ නිදියගෙන වාහනෙම නිදියගෙන ඒ ස්ථාන පරීක්ෂා කරලා මම ඔක්කොම සියලු දේ මම කරන්නේ. ඉතින් අපි නිලධාරීන්ට පවරන්නේ නැහැ ඒක. වැසිකිළියේ පවා පරීක්ෂා කරන්නේ මම. ලයිට් එක පවා පරීක්ෂා කරන්නේ මම. සියලුම කඩ කාමර පරීක්ෂා කරන්නේ ඒවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ. ලයිට් එකක් නැත්නම් ඒ ලයිට් එක දෙන්නේ. ෆෑන් නැත්නම් ෆෑන් දෙන්නේ. ඔබතුමා අහලා බලන්න. ශිල්පසේනා වැඩසටහනේදී ඕනම ප්‍රශ්නයක් එතුමාලට තිබ්බ තියෙන අවස්ථාවක ඒ සම්බන්ධව මම 24 මේ ස්ථාන වල සම්බන්ධ වෙලා ඒ පහසුකම් ටික ලබා දුන්නා සියලු දෙනාට. අපිට ඒ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මම කියන්නේ මට අපිට දෙන්න ඕනේ කියන එක නෙමෙයි. එහෙම පිරිසක් මම එක්කෙනෙක් විතරයි. ඒ වගේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ බිහි වෙලා ඉන්නවා. හොඳ තරුණයෝ දක්ෂ පිරිසක් පිරිසුදු වේ කළා. හොරකම් නොකරන. එහෙම පිරිසක් ඉන්නවා කියන එක අපි කියන්නේ ඉතාමත් සන්තෝෂයි. හැබැයි ඔබතුමා ගැන මට ඒ විශ්වාසය තිබෙනවා. මම හිතන්නේ රටටත් ජනතාවටත් උන ඒ වගේ අග්‍රාමාත්‍යවරේ. ඒ නිසා ඔබතුමා ඔබ බාර ගන්න සූදානම් ජනතාවට කියන්නේ බලයි. එතකොට ඒක. මම සූදානම්. මට බාර දුන්නොත් මම සූදානම් බාර ගන්න.